ගුවන් සුබ දවසක් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ වැලිසලි වොලිබෝල් SL YouTube channel එකෙන් අද මම ඔයාලට වීඩියෝ එකකින් අරගෙන එන්න හිතුවා වොලිබෝල් තරඟයකදී සහ පුහුණු කිරීමේදී අත්‍යවශ්‍ය වන උපකරණ කීපයක් සහ ඒවායේ මිල ගණන් කොහොමද කියලා කතා කරන්න තමයි මම අද මේ වීඩියෝ එකකින් ඔයාලව හම්බෙන්න ආවේ ඉතින් මම උදයාරච්චිගේ වොලිබෝල් ක්‍රීඩක වොලිබෝල් තරඟකාරී වගේම වින්දනය උදෙසා නිර්මාණය කළ ක්‍රීඩාවක් කියලා බොහෝ දෙනෙක් දන්නවා මෙම ක්‍රීඩාව මේ වෙනකොට මිලියන 800ක් පමණ වන ලෝකයේ ජනතාවක් අවධානය යොමු කරලා තියෙන ක්‍රීඩාවක් අවුරුදු 125ක් පැරණි අතීතයකට දිව යන ක්‍රීඩාවක් කියලාත් ඔයාලා දන්නවා අපේ රටේ ජාතික ක්‍රීඩාව වශයෙන් නම් වෙලා තියෙන එකම රට කියලාත් ඔයාලා දන්නවා ඒ ඔයාලගේ ක්‍රීඩාවට තියෙන ආදරය නිසා ඒත් ඔයාලා දන්නවද වොලිබෝල් ක්‍රීඩාවට නීතියක් තියෙනවා එකම නීතියකට තමයි සියලුම රටවල් වල වොලිබෝල් ක්‍රීඩාව පවත්වන්නේ මේ නීතිය නිර්මාණය කරන්නේ ජාත්‍යන්තර වොලිබෝල් සම්මේලනය විසින් එමන්නත්නම් FIVB කියන ආයතනය විසින් ඉතින් මේ වලට මම කියලා දුන්නේ වොලිබෝල් ක්‍රීඩාවට අමතරව දැනුමක් පිළිබඳව තමයි මනසේ තියාගන්න මේ දේවල් ගැන එහෙනම් අපි අද අපේ වීඩියෝ එකට යමු අපි ඉන්ට්‍රෝ එකට ගිහිල්ලා ඇවිල්ලා බලමු වොලිබෝල් ක්‍රීඩාවට අවශ්‍ය කරන උපකරණ සහ එහි මිල ගණන් පිළිබඳව ඔබට දැනුමක් ලබා ගැනීම සඳහා බෝලේ වොලිබෝලේ ඔයාලා ගොඩක් අය දන්නවා ඇති වොලිබෝල් වල වෙනස්කම් තියෙනවා මේ වොලිබෝල් වර්ග තියෙනවා ඒවා තමයි ඉන්ඩෝ වොලිබෝල් සහ අවුට්ඩෝ වොලිබෝල් වශයෙන් වෙන් කරලා තියෙන්නේ මේ වොලිබෝලේ නිර්මාණය වෙන්නේ ලෙදර් සහ රබර් මිශ්‍ර වෙලා ඒ වගේම එහි නියමිත බරක් වගේම පරිමාවක් තියෙනවා මේ අතරින් ගෘහස්ත වොලිබෝලයට ඉතා ඉහළ මිලක් නිර්මාණය වෙලා තියෙනවා ඒ ගෘහස්ත වොලිබෝලයක මිල සාමාන්‍යයෙන් ලංකාවේ මුදලින් රුපියල් 12000 20000 අතර වෙන මිලකට තමයි අපේ රට තුල විකිණෙන්නේ. ඒ වගේම එලිමහනේ ක්‍රීඩා කරන හොඳ බෝලයක් අපේ රටේ මිල විදිහට රුපියල් 4000 රුපියල් 6000 අතර කාලයකට තමයි මේ වන විට මිල ගණන් යන්නේ. මේ එලිමහන් වොලිබෝල් ජලයට වරොත්තු දෙන විදිහට තමයි නිර්මාණය කරන්නේ. හොඳම වොලිබෝල් බ්‍රෑන්ඩ් විදිහට මිකාසා සහ මෝල්ටන් ඉතා ඉහළ මිලක් තියෙන හොඳ වොලිබෝල් වර්ග දෙකක්. ඊළඟ කරුණ විදිහට වොලිබෝල් දැල වොලිබෝල් net එක නිල වොලිබෝල් දැලක දිග අඩි 32ක් සහ අඟල් 39ක් පළල වෙනවා. ඒ වගේම එහි සම්මත කොටු ගණන තියෙනවා 950 1000 අතර. සාමාන්‍යයෙන් පිරිමි දැලක උස අඩි 8ක පමණ උසින් නිර්මාණය වෙද්දී කාන්තා දැලක උස අඩි 7ක පමණ උසකින් නිර්මාණය වෙනවා. පිරිමි වොලිබෝල් ක්‍රීඩකයෙක් තමාගේ අත උස්සන විට මීටර් 2යි සෙන්ටිමීටර් 43ක් උසට වොලිබෝල් දැල පිහිටනවා. ඒ වගේම කාන්තා වොලිබෝල් ක්‍රීඩිකාවක් තමාගේ අත උස්සන විට මීටර් 2යි සෙන්ටිමීටර් 24ක් පමණ උසට දැල පිහිටනවා. වොලිබෝල් දැල පිහිටීමේ ප්‍රධාන පරමාර්ථය වෙන්නේ ක්‍රීඩා පිටියේ දෙපැත්ත සමාන්තරව නිර්මාණය කිරීමට තීරණය කරන උපකරණයේ විදිහට. සාමාන්‍යයෙන් වොලිබෝල් දැලක මිල පරාසය විදිහට ඩොලර් 75 සිට 550ක් දක්වා වෙනවා. වොලිබෝල් දැලේ ගැට ගැසෙන ලබන කණු දෙක. සාමාන්‍යයෙන් වොලිබෝල් දැලක කණුවක උස විදිහට අඩි 10.5 සිට අඩි 16 දක්වා පමණ වෙනවා. නමුත් තරඟයකට මේක ත්‍රිජුම බලපානවා මොකද දැලකට ගසන්න හොඳ ශක්තියක් තිබිය යුතු ප්‍රධානම දේ විදිහට දෙපැත්තේ කණු දෙක බලපානවා ඉන් මේ හොඳ කණු දෙකක මිල විදිහට ඩොලර් 400ක් 1000 අතර වෙනවා ලකුණු කාඩ් පත ස්කෝබෝඩ් තරඟයක ලකුණු තබා ගැනීමට මෙම ලකුණු කාඩ් පත් නැතහොත් ස්කෝබෝඩ් කියන නමෙන් මෙම උපකරණය හඳුන්වනවා වර්තමානයේ මේවන විට ඩිජිටල් පුරුදු බොහෝ තරඟවල දැන් අපට දිස් වුණත් මිනිසුරු මණ්ඩලයේ ඉදිරිපිට මෙම උපකරණය තවමත් භාවිතා වෙනවා. එය සෑදී ඇත්තේ කණ්ඩායම් දෙක සංකේතවත් කිරීම සඳහා. පාට කාඩ්පත් සහිත පූර්වක ලෙස ලකුණු පෙන්වීම සඳහා 1 සිට 10 දක්වා අංක පෙරලෙන ලෙස සකස් කරලා තියෙනවා. උපකරණය ගුණාත්මක බවින් අඩු සහ වැඩි ලෙස සකස් කරලා තිබෙන අතර එකක මිල ඩොලර් 5ක්ද සස් එකක මිල ඩොලර් 50ක්ද වෙනවා. දඩ කාඩ්පත නැතහොත් රතු කාඩ්පත සහ කහ කාඩ්පත ඔයාලා බොහෝ ලෙස දකින්න ඇති පාපන්දු ක්‍රීඩාවේදී නම් මිනිසුරු විසින් ක්‍රීඩකයෙකු වැරදි ලෙස හැසිරුණු මොහොතේදී සහ රතු කාඩ්පත් පෙන්වීම. නමුත් වොලිබෝල් ක්‍රීඩාවේ ඔබ නිතර නිතර දකින්නට නොලැබෙන නමුත් මේටත් යම්කිසි නීතියක් තියෙන දෙයක් තමයි රතු සහ කාඩ්පත් පෙන්වීම. නමුත් වොලිබෝල් ක්‍රීඩාවේදී ඔබ දුලබව දකින කරුණක් විදිහට මේ රතු සහ කහ කාඩ්පත පෙන්වීම මිනිසුරුවරයෙකු විසින්
ඒක වොලිබෝල් ක්‍රීඩාවේ ඉතා ප්‍රබල තැනක් පෙන්වන අවස්ථාවක් වෙනවා. කහා කාඩ්පත අනතුරු ඇඟීමක් ලෙස පෙන්වන අතර කාඩ්පත දඬුවමක් ලෙස පෙන්වනු ලබනවා. මෙහි මිල ඩොලර් 5ක් 10ක් අතර වෙනවා. වොලිබෝල් කරත්තය මේ ප්‍රධාන වශයෙන් පුහුණුවට භාවිත වන දෙයක්. මෙයට වොලිබෝල් කූඩේ ලෙසද අපි කියනවා. මෙය පුහුණු කරුගේ පහසු වෙනුවෙන් නිර්මාණය කර ඇති උපකරණයක් වෙනවා. මේ පන්දු එක්රැස් කර ගැනීමේ පහසුවක් වන අතර පුහුණු කරු සමග ස්ථානගත කිරීමේ පහසුවටත් මේ නිර්මාණය කර තිබෙනවා. මෙය රෝද රහිත සහ සහිත ලෙස නිර්මාණය කරලා තියෙනවා. මෙහි මිල විදිහට ඩොලර් 75ත් ඩොලර් 250ත් අතර මිලක් වෙනවා. බෝල පොම්පය වොලිබෝල්, ෆුට්බෝල්, රගර් වැනි ක්‍රීඩාවන් සඳහා අත්‍යවශ්‍ය වන උපකරණයක් විදිහට මෙම බෝල පොම්පය හඳුන්වන්න පුළුවන්. ක්‍රීඩකයෙකුට තම බෑගයේ පොම්පයක් තිබීම අත්‍යවශ්‍ය නොවන නමුත් අපේ රටේ පුහුණුකරුවන් වැනි පුහුණුකරුවන්ට මෙය ඉතාමත් අත්‍යවශ්‍යම ක්‍රමයක් විදිහට අපි දකිනවා. මෙහි සාමාන්‍ය මිල විදිහට ඩොලර් 10ක් පමණ වෙනවා. ක්ලිප්බෝඩ් මෙය පුහුණුකරුවෙකු සතුව තිබිය යුතු ප්‍රබල දෙයක්. තම කණ්ඩායම ස්ථානගත කළ යුතු තැන් පන්දුවට පහර දිය යුත්තේ කොතනටද අනෙක් කණ්ඩායම් අභිබවා යාමට අවශ්‍ය වන නිශ්චිත උපාය මාර්ග පෙන්වා දීමට පිටිය තුලදී ලැබෙන විවේකයේ අතර ඉතාමත් වැදගත් මෙම නිත්‍ය ක්ලිප් බෝඩ් එකක් ඩොලර් 40ක් පමණ මිලවන අතර සාමාන්‍ය එකක් ඩොලර් 3 සිට තියෙනවා. වොලිබෝල් සර්වින් මැෂින් නැතහොත් සේවා සපයන යන්ත්‍රය. තනි ක්‍රීඩකයෙකුට පුහුණු වීම සඳහා සහ කණ්ඩායමකට පුහුණු වීමට සඳහා අවශ්‍ය වන ඉතා වැදගත් උපකරණයක් වන සර්වින් මැෂින් එක බොහෝ රටවල් මේ වන විට පුහුණුව සඳහා යොදා ගන්නා එක අංගයක් වෙනවා. මෙය පන්දුවේ වේගය සකස් කර පන්දු ලබා ගැනීම සඳහා බොහෝ ක්‍රීඩකයන්ට පිටුවහලක් වෙනවා. මෙය ඉතා ඉහළ මිලක් වන අතර වර්තමාන වේගවත් ක්‍රීඩාවට උචිත වෙන පරිදි මේ උපකරණය නිර්මාණය කරලා තියෙනවා. එකක මිල ඩොලර් 1000ක් ඩොලර් 4000ක් අතර වෙනවා. අපි දැන් බලමු වොලිබෝල් ක්‍රීඩකයෙකුට අත්‍යවශ්‍යම වන උපකරණ මොනවද කියලා. වොලිබෝල් ජර්සිය. සාමාන්‍යයෙන් වොලිබෝල් ජර්සිය අත් නැති සහ අත් ඇති ලෙස සකස් වෙනවා. එහි ඉදිරිපස සහ පිටුපස අනිවාර්යයෙන්ම අංකයක් සටහන් වන ලෙස සකස් කරන්න ඕන. එම ක්‍රීඩකයාගේ නම සහ කණ්ඩායමේ නමද මෙහි ඇතුළත් කරන්න පුළුවන්. ඒ වගේම එම කණ්ඩායමේ නිල ලාංඡනය සහ අනුග්‍රාහකයන්ගේ අනුග්‍රාහකත්වයද මෙහි සටහන් කරන්න පුළුවන්. ඒ අනිවාර්ය දෙයක් නොවන නමුත් අංකය අනිවාර්ය වෙනවා. කෙනෙකුට මෙම ක්‍රීඩකයා හඳුනා ගැනීමේ සලකුණ විදිහට තමයි මෙය සටහන් කරන ලබන්නේ. ජර්සියක සහ කලිසමක මිල සාමාන්‍යයෙන් ඩොලර් 10ක් ඩොලර් 80ක් අතර වේ. වොලිබෝල් බෑගය ක්‍රීඩකයෙකුට අත්‍යවශ්‍ය වන උපකරණ එකට තබා ගත හැකි සහ රැගෙන යා හැකි වන ලෙස බෑගයක් තිබීම වැදගත්. මාගේ උපකරණ අඩු වැඩි වන ලෙස බෑගයේ ප්‍රමාණය තමන්ම තීරණය කළ යුතු වෙනවා. සාමාන්‍ය ක්‍රීඩකයෙකුගේ බෑගයක් ඩොලර් 20ක් 160ක් අතර මිල පරාසයක් ගනු ලබනවා. ධනහිස් ආවරණය නීගාඩ් වොලිබෝල් ක්‍රීඩාවේ සිටින ක්‍රීඩකයෙකුගේ ධනහිස ආරක්ෂා කර ගැනීම ඉතා අසිරු දෙයක් වන නිසා මෙය බොහෝ වොලිබෝල් ක්‍රීඩකයන් භාවිතා කරන ලබන ආවරණයක් වෙනවා. අත්දකින් අඩු බොහෝ වොලිබෝල් ක්‍රීඩකයන් මෙය භාවිතා කිරීම අත්‍යවශ්‍ය කරුණක් විදිහට මා දකිනවා. මෙම නීගාඩ් ලෙස හඳුන්වන දේ අඟල් 10 සිට අඟල් 20 දක්වා විශාල වට ප්‍රමාණයෙන් නිෂ්පාදනය වෙනවා. එහි හොඳම බ්‍රෑන්ඩ් ලෙස ඇසික්ස් මිසුනෝ ප්‍රසිද්ධියක් ලබා ගන්නවා. එහි මිල විදිහට ඩොලර් 10 සිට ඩොලර් 90 දක්වා මිල පරාසයක් විකුණුම් ලබනවා. අත්ලේස් ආම්ස්ලේස් මෙම ක්‍රීඩාවේ බොහෝ විට බිම පතිත වීම බහුල නිසා ක්‍රීඩකයන්ගේ ශරීරයට සිදුවන හානි අවම කර ගැනීමට මෙම උපකරණය උපකාරී වෙනවා. තවත් බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විලාසිතාවන්ට කැමති නිසා මෙම අත්ආවරණ උපකරණය භාවිතා කරනු ලබනවා. ඉරුවෙලිය ආරක්ෂාවක්ද එයට තියෙනවා. ඒවා දිග සහ වර්ණය අනුවද මිල වෙනස් වෙනවා. එහි මිල ඩොලර් 5 සිට ඩොලර් 25 දක්වා මිල පරාසයකට වීදී ඇත. වොලිබෝල් ඇංකල් බ්‍රේසස් ක්‍රීඩා කරන බොහෝ ක්‍රීඩකයන් මුහුණ පාන ඉතා දරුණු අවදානමක් ලෙස පාද අනතුරු කියන්න පුළුවන්. එයිනුත් තමාගේ ඇංගල් එක ක්‍රීඩා කරන අතරතුර පෙරලීම. එයට ආරක්ෂිත දෙයක් ලෙසට ඇංකල් බ්‍රේසස් ඔයාලට වැදගත් වෙනවා. මෙයින් ඔයාගේ කකුල් වලට සිදුවන අනතුරු අවම වෙනවා. හොඳම වර්ගයක් විදිහට ඇසික්ස් සහ මිසුනෝ හඳුන්වන්න පුළුවන්. මෙහි එකක මිල ඩොලර් 20ක් ඩොලර් 40ක් අතර ප්‍රමාණයකට වීදී යනවා. වොලිබෝල් එල්බෝ පෑඩ් බැලමිට ආවරණ
මම මුලින්ම කිව්වා ධනහි සාවරණ උපකරණයක් ගැන. දැන් මම කියන්නේ තමාගේ වැලමිටට අවශ්‍ය වන ධනහි සාවරණයට සමාන වැලමිට ආවරණයක් ගැන. මෙයත් වොලිබෝල් පුහුණුවේදී ඉතාමත් වැදගත් වෙනවා. නමුත් බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ අඩුවෙන් ප්‍රයෝජනයට ගන්න අතර මෙහි මිල ගණන් විදිහට ඩොලර් 10ත් ඩොලර් 60ක් පමණ වෙනවා. වොලිබෝල් සපත්තු. මේ ගේම් එකට අවශ්‍ය වන තවත් දෙයක් තමයි වොලිබෝල් සපත්තු. අඩිය රබර් රොලින් සකස් කර දෙන්නේ. මේ සපත්තු වර්ගය අනිත් සපත්තුත් සමග සසඳන කල නැමෙන සුළු වැඩි සහ ශක්තිමත් බවින් වැඩි ලෙස නිර්මාණය කරලා තියෙන්නේ. හැම ක්‍රීඩාවකටම වෙන් වෙච්ච සපත්තු තියෙනවා. ඒ වගේම වොලිබෝල් ක්‍රීඩාවටත් වෙන් වෙච්ච සපත්තු තියෙනවා. මේ සපත්තු විදියට ඇසික්ස් මිසුනෝ සහ නයික් කියන හොඳම වර්ගවල සපත්තු මම දකිනවා. සාමාන්‍ය හොඳම සපත්තු දෙකක් ඩොලර් 150ක් වෙනවා. මාරිට ඊටත් වඩා මිල වැඩි මුදලකට මෙය ඉදිරියේදී විකිණෙන්න පුළුවන්. නමුත් අඩුම සපත්තු දෙකක් ඩොලර් 30ක් ඊට වඩා වැඩි මුදලක් අතර මේ කාලෙදී විකුණුම් ලබනවා. ඉතින් ඔයාලට බොහොම ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා හිතනවා මේ දේවල්. තවත් අත්‍යවශ්‍ය එක දෙයක් තියෙනවා. මොකක්ද ඒ? ක්‍රීඩකයෙකුට වතුර බෝතලයක් අනිවාර්යයි. ක්‍රීඩකයෙකුට පුහුණු වීමේදී සහ තරඟයකදී බොහෝ ලෙස වතුර බීමේ අවශ්‍යතාවය තියෙනවා. ඒක තමන්ට ගියා වතුර බෝතලයක් ළඟ තබා ගැනීම ඉතාමත් වැදගත්. සාමාන්‍ය වතුර බෝතල් ක්‍රීඩකයන්ට වෙන් කරලා නිර්මාණය කරලා තියෙනවා විලඳකොලේ. ඒවා ඩොලර් 5 සිට ඩොලර් 10 දක්වා මුදලකින් විකුණුම් ලබනවා. ඉතින් මොකද හිතන්නේ? වීඩියෝ එක ගැන ඔබේ අදහස් මට කියන්න. පහලින් කැමති නම් කමෙන්ට් එකක් දාන්න. දිගටම රැඳී සිටින කියලා ආයාචනා කරමින් ලගින් සුළු දවසකට සමු ගන්නවා. මම වෙලිසෙලි වොලිබෝල් SL YouTube channel එකේ. Stay safe all volleyball players and all volleyball people.